හරි අයිබෝන් දුවේ පුතේ සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම අපි ගොඩ දවසකට පස්සේ හම්බ වෙන්නේ නේද පහුගිය දවස් ටිකේම ගැටලු කීපයක් වුණා හේතුව තමයි අසනීප වෙලා හිටපු නිසා කතා කරන්න අපහසුතාවයක් තිබුණා ඊට පස්සේ ඒකත් එක්ක ඊළඟට පහේ පන්තියේ ළමයිනුත් එක්ක ගොඩක් සුට්ටක් විසි වුණා ඒ කියන්නේ පහේ ළමයින්ට මේ දවස් ටික අන්තිම දවස් ටික එනිසා ගොඩක් වෙලාවට ඒ ළමයි වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වුණා. එනිසා පොඩ්ඩක් ගැටලු වුණේ ගැටලුවක් නෑ අද දවසේදී ඉඳලා මේ උතේ එතකොට අද අපි පුනරීක්ෂණ කතා කරමු. විෂය පුනරීක්ෂණ ඊළඟට හෙට දවසේ දිනක් නැහැ. හෙටයි අනිද්දායි නැහැ මට සම්බන්ධ වෙන්න අමාරුයි. බ්‍රහස්පතින්දා ආපහු බ්‍රහස්පතින්දා සිකුරාදා සම්බන්ධ වෙනවා. ඒ විදිහට අපි කරගෙන යමු ඊට පස්සේ ලැබෙන සතිය ඉඳලා අපි පහේ පන්තියට අදාළ විෂය වලට යමු හරිද ඒ කියන්නේ අපි 21 වෙනිදා ඉඳලා පහේ පන්තියට අදාළ විෂය නිර්දේශය ඉක්මනට ඉක්මනට කරගෙන යමු ඊට පස්සේ ගොඩක් දුරට මාස 3කින් වගේ අපි ආවරණය කරලා ප්‍රශ්න පත්‍ර වලට යමු හරිනේ බය වෙන්න එපා මහන්සිලා වැඩ කරන්න කැප වෙලා වැඩ කරන්න අනිවාර්යයෙන්ම ගොඩ දානවාම තමයි හරි රයිට් අපි බලමු පුතේ විෂය පුනරීක්ෂණ වල ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක් මව්බස විෂය පුනරීක්ෂණ ටිකක් දීලා තියෙනවා බලන්න මේක හිරු දෙවි කන්දෙන් එබී බලනවා තන තන වනමල් පොකුරු පිපෙනවා රන් හිරු රැස් කැඳි ගස් අතරින් වි වනයේ ඇත්තන් අවදි කරනවා පුංචි කවියක් තියෙන්නේ නේද හිරු දෙවි කන්දෙන් එබී බලනවා තන තන වනමල් පොකුරු පිපෙනවා විශේෂණ පද දෙකක් කියන්න කියලා තියෙනවා. විශේෂණ පද කියලා කියන්නේ මොනවද? බලමු විශේෂණ පදයක් කියන්නේ මොකද්ද කියලා. විශේෂණ පදයක් අලුත් දෙයක් ඔයාලට නේද? විශේෂණ පදයක් කියලා කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය පුතේ විශේෂණ පද වර්ග දෙකක් තියෙනවා. විශේෂණ පද. විශේෂණ පද වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නාම විශේෂණ අනිත් එක ක්‍රියා විශේෂණ හරිද නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ කියලා කොටස් දෙකක් තියෙනවා නාම විශේෂණයක් කියලා කියන්නේ මොකද්ද නාම විශේෂණයක් කියලා කියන්නේ දැන් අපි නම කිස්තරයෙන් දැම්මොත් එහෙම විශේෂණ පදයක් අපි ඒකට කියනවා නාම විශේෂණයක් ක්‍රියා විශේෂණයක් කියලා කියන්නේ ක්‍රියාපදයක් කිස්තරයෙන් විශේෂණ පදයක් දැම්මා විශේෂණ පද කියලා කියන්නේ කිසියම් දෙයක අගය අඩු වෙන්න හරි වැඩි කිරීමට හරි යොදන පදවලට අපි කියනවා විශේෂණ පද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම ගමු. නම් නාමයක් ගන්නවා අපි. ගස කියන එක. ගස කියන එක විස්තරයෙන් ගස කියන එකේ වස් මේ ස්වභාවයේ වැඩි වෙන්න අපි දානවා උස ගස. ඒතකොට උස කියලා කියන්නේ මොකද්ද? විශේෂණ පදය. හරි ඉතින් ගහ කියන එකේ ගස කියන එකට අපිට දාන්න පුළුවන් මිටි ගස කියලා. මිටි කියලා කියන්නේ මිටි ගස. මිටි කියලා කියන්නේ මොකද්ද? විශේෂණ පදය. හරිද? විශේෂණ පද අපිට ඒ විදිහට යොදන්න පුළුවන්. උස ගස කියන නාම පදයට අපි දැම්ම මොකද්ද? විශේෂණයක් දැම්ම උස කියලා. උස කියලා කියන්නේ විශේෂණ පදය. ඊගාඩ ගස කියන එකට දාන්න පුළුවන් මිටි කියලා ස්වභාවය අඩු වෙනවා. ඊගාඩ අපි ගමු මල කියන එක මල සුදු මල සුදු මල සුදු කියලා කියන්නේ එතකොට විශේෂණ පදේ මල කියන එකට අපිට දාන්න පුළුවන් තව ඕනනම් විශේෂණ පද නේද වන මල වනයේ පිපෙන මල වන මල වන කියලා කියන්නේ මොකද්ද විශේෂණ පද මෙන්න මේ වගේ නාම පදයක් ඉස්සරහින් අපි දානවා නම් විශේෂණයක් විශේෂයක් කියලා කියන්නේ නාම ස්වභාවය වර්ධනය කරන්න හරි අඩු කරන්න හරි සමහර ලාවට ගහ කියන එක ලොකුයි කියලා පෙන්නන්න නේද ලොකු ගහ කියලා දාන්න පුළුවන් නේද ඊගාට ගහ කියන එක මිටි පොඩි කියලා පෙන්නන්න මිටි ගස හරි නේද ඒවට කියනවා අපි විශේෂණ පද උස මිටි සුදු වන අලු දුඹුරු ඒ වගේ එක එක විශේෂණ එක එක වෙලාවට වෙනස් වෙන ක්‍රියා විශේෂණයක් කියන්නේ මොකක්ද ක්‍රියාවක් කියලා කියන්නේ අපි දාමු දුවනවා දුවනවා කියලා කියන්නේ ක්‍රියාපදයක්. හරිද?
දුවනවා කියන එකට අපිට දාන්න පුළුවන් වේගයෙන්. වේගයෙන් දුවනවා. වේගයෙන්. එතකොට වේගයෙන් කියලා කියන්නේ මොකද්ද? විශේෂණ පදයක්. සෙමෙන් දුවනවා. සෙමෙන් දුවනවා. සෙමෙන් දුවනවා කියන එකේ සෙමෙන් කියලා කියන්නේ මොකද්ද එතකොට? විශේෂණ පදේ නේද? ක්‍රියාපදයක් ඉස්සරහිනුත් අපිට මේ වගේ ක්‍රියාව වැඩි කරලා පෙන්වන්න, එහෙම නැත්නම් අඩු කරලා පෙන්වන්න අපිට දාන්න පුළුවන් විශේෂණ පද. ඒවට අපි කියනවා පදයක් දැම්මහම අපි ඒකට කියනවා විශේෂණ පද කියලා. පැහැදිලිද? හරි. එහෙනම් අපි බලමු මේ කවියේ තියෙනවද එහෙම ඒවා. කවියේ තියෙන විශේෂණ පද මොනවද? දැන් බලන්න හිරු දෙවි කන්දෙන් නෙබී බලනවා. හරි. තන තන වනමලාන මෙන්න වන කියලා ආවා. විශේෂණ පදයක් මොකද්ද? වන. වනමල් මල් කියන එක ඉස්සරහින් දාලා තියෙනවා. හිරු කියන එක ඉස්සරහින් දාලා තියෙනවා රන් ආන. තවත් විශේෂණ පදයක් නේද? රන් හිරු. හිරු කියන එකේ වර්ණයේ ස්වභාවය වැඩි කරලා පෙන්නන්න රන් හිරු කියලා දාලා තියෙනවා. එහෙනම් ඔන්න තවත් විශේෂණ පදයක්. විශේෂණ පද දෙකයි. මොකක්ද එකක්? වන කියන එක සහ රන් කියන එක. විශේෂණ පද දෙක විතරයි ලියන්න තියෙන්නේ. එතකොට අපි මේකට පුතේ වන මල් කියලා ලියන්න එපා. එතකොට වැරදි උත්තරේ. ඇයි ඒ? අපිට ලියලා තියෙන්නේ විශේෂණ පද දෙකක් ලියන්න තියෙන්නේ. එහෙනම් අපි ලියන්න ඕනේ මොකද්ද? වන කියන එක සහ රන් කියන එක ලිව්වා නම් ඔන්න උත්තරේ හම්බ වෙනවා. හරි නේද? right. ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නයට. කවියෙන් කියවෙන්නේ කුමන වේලාවකටද? දවසේ කුමන වේලාවක් ගැනද කවියෙන් කියවෙන්නේ? බලන්න මේ කවිය. මුලින් ඉඳලා හොඳට ආපහු සැරයක් කවිය කියවන්න. එතකොට අපිට උත්තරේ එනවා නිකන්ම. මොකද්ද? දවසේ කුමන වේලාවක් ගැනද කවියෙන් කියවෙන්නේ? හිරු දෙවි කන්දෙන් නෙබී බලනවා. තැන තැන වනමල් පොකුරු පිපෙනවා. හිරු දෙවි කන්දෙන් නෙබිලා බලන්නේ මොන වේලාවටද? දවසේ කීවෙනි වේලාවටද? ඉර දෙයියෝ කන්ද උඩින් පායගෙන එනවා කියන එක මේ කියන්නේ නේද? ඉර කියන දෙයියෝ කන්ද උඩින් ඔන්න පායගෙන එනවා. ඒක කියනවා හිරු දෙවි කන්දෙන් නෙබී බලනවා. ආ හිරු දෙවි කන්දෙන් එබිලා බලන්නේ කොයි වෙලාවටද? උදෑසන කාලයේ. එහෙනම් කුමන වේලාවක් ගැනද අපි කියනවා? උදෑසන කාලයේ. උදෑසන කාලයේ. අපි පළවෙනි ප්‍රශ්නෙට ලියන්නේ වන සහ ඊගාවට දෙවෙනි එකට රන්. හරි විශේෂණ පද දෙක. ඊගාවට දෙවෙනි ප්‍රශ්නයේ අපි කියනවා උදෑසන කාලය. උදෑසන කාලය. නැත්තම් උදය කාලය. නේද? ඉමිදිරි කාලය. ඔය විදිහට අපිට එක එක අදහස් දාන්න පුළුවන්. හරි ඊගාවකට යමු අපි. වනයේ ඇත්තන් යනුවෙන් කන්දෙන් එබී බලන්නේ කවුරුද? කන්දෙන් එබී බලන්නේ කවුරුන්ද? හිරු දෙවි. නේද? කන්දෙන් එබී බලන්නේ හිරු. අපි ඒකට ලියනා තුන්වෙනි ප්‍රශ්නයට හිරු දෙවි කියලා ලියන්න පුළුවන්. නැත්තම් හිරු. සූර්යයා. සූර්යයා හිරු දෙවි. නේද? ඔය ඕන එකක් කියන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා අපිට වනයේ ඇත්තන් යනුවෙන් අදහස් කරන්නේ කවුද? වනයේ ඇත්තන් කියලා කියන්නේ වනයේ වාසය කරන අය. වනයේ වාසය කරන අය. වනයේ වාසය කරන. වනයේ වාසය කරන අය කවුද? ගස්කොළන් නේද? කුරුල්ලෝ, සත්තු මේ වගේ ගොඩක් අපිට ගන්න පුළුවන් නේද? වනයේ වාසය කරන අය ගොඩාක් ඉන්නවනේ. ගස්කොළනුත් අපි ගන්නවා. ගස්කොළනුත් ජාත්‍යන්තරයි. ඇයි? ගස්කොළන් වලටත් පණ තියෙනවා නේද? දැන් ඔයාලා දැකලා තියෙනවා නේද? කතුරු බුරුංගා ගස් එහෙම හවස් වෙනකොට නිදා ගන්න. කොළ ටික ඇකිලිලා ගිහිල්ලා නිින්ද ගිහිල්ලා නේද? ඊගාවට අපි ගත්තොත් එහෙම කුරුල්ලෝ කූඩු වලට ගිහිල්ලා කුරුල්ලොත් නිදි. හරි? ඒ වගේ අපිට ගන්න පුළුවන්. කුරුල්ලෝ නිදා ගන්නවා. ඒගොල්ලෝ සේරම උදේට මේ සූර්යා පායගෙන එනවත් එක්කම අවදි වෙනවා. හරි. ඊළඟ එකට යමු.
Irupayai yana adahasa dena kavipadaya upotahariyanne. Irupayai yana adahasa deve dena kavipadaya mokadda? Menna meka. Hiru devi kanden ebi balanawa. Api eka liyanna one. Hiru devi kanden ebi balanawa. Passene ekata api lenawa. Hiru devi kanden. Hiru devi kanden. Ebi balanawa. Upotahariyanne. Ahanna. Dan onna otana prashneyak tiyena. Upotahariyanne kiyuwama udukama daanna one. Oyala dannawa upotahariyenawa kiyala kiyanne api meka liyana eka 66 99. 66 99 neda? Udukama kiyala kiyanne udrutakama kiyala kiyenawa mewa daanna one. Naththam meka wæradi. Harida eka? Udukama dala tiyenne one aniwaryenma naththam uttare wæradi utte. Hari ne deyak. Hari ini, right? Tapi yang mau ilang itu, ilang itu mau kandet tiennya. Iga itu tiennya apa? Pahatan prasta piruru vala terumaliyan. An, mereka hari wedagat putih. Teruman ang aniwarya mak hata pagaran tiennya lor. Mereka nitra nitra wayara itu dengne, nitra nitra wayara itu hamba dengne. Tehi itu ya, hata pagaran tiennya lor ini meluwa. Hari, netangnya mau utarewe. Uttara walata lakunu hamba wenne ne. Dan api balamu metana me deela thiyena puthe mama oyalata 3 4 5 panthi wala oyala igena gatta 3 4 panthi wala igena gatta sieluma prastawa pirulu kaluwa marapan giya wage mokadda me kiyanne. Ada kegiatan pula, anda kalau mau marpan dia kian yang kita tahu. Satu kian apa? Kian. Pemasihan king torawa kate itu kirim. Oh, pemasihan king torawa kate itu kirim ay. Hari ini, pemasihan king. Vimasabali makin torawa katayutu kirima. Kaluwa marapan giya wage. Api eka liyala. Vimasabali makin torawa katayutu kirima. Vimasabali makin torawa
විමසීමකින් තොරව විමසා බැලීමකින් තොරව කටයුතු කිරීමට අපි කියනවා කළුවා මාරපන් ගියා වගේ. හරි. ඊගාව එක බලමු. ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. මොකක්ද ඒකේ තේරුම? ඔබ බලන්න. දම්ටි අනුන් රැවටන්න ගොස් තමන්ම රැවටීම. ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ කියනවා අනුන් රැවටීමට ගොස් තමන් රැවටීම. අනුන් රැවටීමට ගොස් තමන්ද රැවටීම. අනුන් රැවටීමට ගොස් තමන්ද රැවටීම. හරි. ඊගා කටුස්සාගේ කරේ රත්තරම් බැඳා වගේ. කටුස්සාගේ කරේ රත්තරම් බැඳා වගේ කාටද කියන්න පුළුවන්? කටුස්සාගේ කරේ රත්තරම් බැඳා වගේ කැමරාව ඔන් කරන්න ඕන පුතේ නැත්නම් දෙන්න අමාරුයි චාන්ස් එකක් ඈ මේ ඇඩ් කරන්න අමාරුයි ඒකයි කටුස්සාගේ කරේ රත්තරම් බැඳා වගේ කියලා කියන්නේ කොහොමද? කවුරුත් නැහැ කටුස්සාගේ කරේ රත්තරම් බැඳපුවා ඈ. ආ දිනාත් මිට පුළුවන් කියමු. දිනාත් මි කියන්නේ නොසුදුසු පුද්ගලයන්ට තනතුරු වරක් සතාත හිමිවීම නිසා ආංකාර වීම. ආ බොහොම හොඳයි ඈ. හොඳයි. නොසුදුසු පුද්ගලයන්ට තනතුරු වරක් ප්‍රසාද දීමෙන් අහංකාර වීම නේද? නුසුදුසු පුජ්‍යලයන්ට පුජ්‍යලයන්ට තනතුරු වරප්‍රසාද ලබා දීමේ අහංකාර වීම. දැන් මෙහෙමයි ඉන්නව නේද? ගම්බෝල අපිට ඕන තරම් හම්බ වෙනවා. මෙහෙමයි මේ කටුස්සගේ කරේ රත්තරන් බඳපුවයි ඕන තරම් ඉන්නවා පුතේ සමහරවට. සමහර පුජ්‍යලීන්ගෙන් මොනවා හරි දෙයක් කරගන්න කියමු. දැන් ඔය මේ කිව්වා කියලා කියන්න එපා. මං කිව්වා කියලා. හොඳේ. ඔය සමහර පුජ්‍යලෝ ඉන්නවා. අපි මොනවා හරි දැන් සාමාන්‍යයෙන් හොඳට කතා බහ කරලා ඉන්න අය. සමහර තනතුරු වලට ගියාට පස්සේ පුතේ ඒගොල්ලෝ දැක්කහම නිකන් අහක බලාගෙන යනවා. නොදැක්කාසේ ගමන් කරන අය. නේද? එහෙමයි ඉන්නවා. දැන් මේ මේවා මේ වගේ කට්ටිය නැද්ද? අපිට හම්බ වෙන්නේ නැද්ද? සමහර පුජ්‍යලෝ ඉන්නවා. මේ හරියට කළුවා මාරපණ ගියා වගේ වැඩක් කිව්වහම නේද? පන්ති ඇතුළෙත් ඉන්නවනේ නේද? ළමයිනුත් ඉන්නවා සමහර අය. හරි? මොකක් හරි වැඩක් කිව්වට පස්සේ කියන්න ඉස්සෙල්ලා පුතේ මේ ඔෆිස් එකට ගිහිල්ලා එන්නකෝ මේ චෝක් කෑල්ලක් අරන් එන්න කිය. චෝක් කෑල්ල කියනකොට ඒක පස්සේ කියන්න. ඒක කියනකොට අරයා ගිහිල්ලා ඉවරයි ඔෆිස් එකට. ඔෆිස් එකට කියනකොට දුවලා ඉවරයි. නේද? එහෙම අය ඉන්නවා. ඊගාන අනුන් රැවටීමට ගොස් තමන්ද රැවටීම. එහෙම අයත් ඉන්නවන්නේ නේද? සමහරලාවට අපිව රවට්ටන්න සමහර දේවල් කරන අය ඉන්නවා. ඒගොල්ලෝ අවසානයේ මොකද වෙන්නේ? ඒගොල්ලොත් රැවටෙනවා. ඒ වගේම මෙන්න මේ කටුස්සාගේ කරේ රත්තරම් බැඳපු අය ඕන තරම් ඉන්නවා නේද? සමාජය තුළ අපිට දැක ගන්න
ඕන තරම් ඉන්නවා කටුස්සගේ කරේ රත්තරම් වෙනවා. හරි. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන්නේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. මොකක්ද ඉඟුරු දීලා මිරිස් ගත්තා? බිනුරි කියන්නේ. බිනුරි ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. මා කියන්නේ. කරදරයකින් බේරෙන්න තවත් කරදරයක පැමිණීම. ආ. අපි එක ලියාගමු පුතේ මෙහෙම. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා කියන්නේ හතරවෙනි එක. යම් කිසියම් කිසියම් විපතකින් හෝ කරදරයකින් කිසියම් විපතකින් හෝ කරදරයකින් මිදීමට සිදු කරන ක්‍රියාවෙන් එයට වඩා කරදරයකට හෝ විපතකට පත්වීම ඔන්න කිසියම් විපතකින් හෝ කරදරයකින් මිදීමට සිදු කරන ක්‍රියාවෙන් එයට වඩා කරදරයකට හෝ එයට වඩා වඩා කියලා තියෙනවානේ එයට වඩා කරදරයකට හෝ විපතකට පත්වීමයි නේද කිසියම් දෙයකින් මිදෙන්න බේරෙන්න කරන දෙයකින් තවත් ඊට වඩා කරදරයකට පත් වෙනවා නම් අපි කියනවා මොකද්ද මොකද්ද කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා ඊගායට බලමු අපි කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ එහේ මොකක්ද ඒ කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියලා කියන්නේ කාද කියන්න පුළුවන් දෙමිත් කියන්නේ නුසුදුසු තීරණ ගැනීමේදී ආහංකාර වීම. කැකිල්ලේ හොඳයි. කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියලා කියන්නේ මොකද්ද? නුසුදුසු තීරණ ගැනීමද? චතුර මොකද කියන්නේ? අපි බලමු අහලා. චතුර කියන්නේ කැකිලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියලා කියන්නේ මොකද්ද? නුසුදුසු එන්නේ. හරි. නුසුදුසු තීරණ ගැනීම නේද? නුසුදුසු තීරණ ගැනීම. ඉස්සර පොත්වල තිබුණ පුතේ ඔය කැකිල්ලේ රජුරුවන්ගේ මේ කැකිල්ලේ රජුරුවන්ගේ කතා. කැකිල්ලේ රජුරෝ දැන් සභාවට එනකොට නේද සභාවට එනකොට කියන්නේ සාමාන්‍යයෙන් ආවඩනවා කැකිල්ලේ රජුරන්ගේ නාට්‍යෙත් තියෙනවා
ඒක ආවට නම් මෙන්න මෙහෙම කියලා කොහොමද කියන්නේ ඉස පුරා මොලේ ඇති කය පුරා දැනුම ඇති කැකිල්ලේ විරින්දා සභාවට වඩිනවා රජසභේ සියල්ලෝ පසෙක වී රජසභේ සියල්ලෝ නිහඬ වී පසෙක වී මහරජුට ආවඩව් ජයශ්‍රී ජයශ්‍රී ඉස්සර පෙළපොතේ තිබුණාම අච්චුපොතේ තිබුණා නේද හරි ඊට පස්සේ අපි යමු රූඩි සහ ඉඟිවැකි වලට රූඩි සහ ඉඟිවැකි වලට යමු බලන්න දැන් මේවා ඔයාලට හම්බෙලා දිනව නේද එක උස්මට අකුරක් නැහැර ඔය හම්බෙලා දිනව නේද එක උස්මට අකුරක් නැහැර එක උස්මට මේක තේරුම මොකක්ද බලන්න එක උස්මට රූඩිය තේරුම කියන්න පුළුවන්ද කාට දම්ටි දම්ටි කියන්නකෝ එක උස්මට කියන්න ඕනේ දම්ටි ඈ යම් කිසි කාර්යයක් අවසන් වන තුරු නනවත්වා කිරීම යම් කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා සිදු කිරීම. ආ හොඳයි ඈ. යම් කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා සිදු කිරීම. හරි. අපි ඒක ලියමු. කිසියම් කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා සිදු කිරීම. කිසියම් කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා සිදු කිරීම කිසියම් කාර්යයක් අවසන් කිසි කාර්යයක් අවසන් කිසියම් කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා සිදු කිරීම එක හුස්මට එක හුස්මට ඊළඟට අපි බලමු අකුරක් නැහැ අකුරක් නැහැ කියන්නේ මොකක්ද අකුරක් නැහැ. කාටද කියන්න පුළුවන් අකුරක් නැහැ. ශාලිනි, ලෙඩුම්, දිනේත්, නෙතුල් කරුත් නැහැ. ලෙඩුම් කියන්නකෝ අකුරක් නැහැ කියන්නකෝ මයික් එක ඔන් වෙලා නැහැ පුතේ මයික් එක ඔන් වුණේ නැද්ද? නෑ නේ. හරි. කමක් නෑ. අපි බලමු අකුරක් නැහැ කැමති කෙනෙක් ඉන්නවද? අකුරක් නැහැ. කවුරුත් නැහැ. හරි. අකුරක් නැහැ කියලා කියන්නේ පුතේ කිසිවක් අත නොහැර
දෙවෙනි එක අපි ලියමු කිසිවක් අත නොහැර කිසිවක් අත නොහැර කියවීම හා කියවීම හා කතා කිරීමයි කිසිවක් අත නොහැර අකුරක් නැහැර කියලා කියන්නේ කිසිවක් අත නොහැර කියවීම හා කතා කිරීමයි දැන් මොන මොකක් හරි අපි හිතමුකෝ ඉස්කෝලේ වුණ රණ්ඩුවක් වුණා රණ්ඩුවක් වෙලා ඉතින් මොන අපි කියනවා කවුට හරි කියන්න කියලා මොකද උනේ මේ පුතේ කියලා විස්තරය ඒතර උන්න සමහර අය වෙච්ච සිද්ධිය කොහොම කියනවා නේද එතකොට අපි කියනවා අකුරක් නැහැර කිව්වා කියලා නේද කියන්නේ කිසිවක් අත නොහැර කියවීම සහ කතා කිරීමයි. ඉහි මලක් පිපුණා. ඉහි මලක් පිපුණා කියලා කියන්නේ. ඔළුවේ මලක් පිපිලා. ඉහි මලක් පිපුණා. ඉහේ මලක් පිපුණා අර සින්දු පුතේ නේද දසමන් මලක් වගේ පියන ඒක නෙමෙයි මම මතක නැහැ ඒක නේ කොස්සතු කන්දේ රොසලින් නැන්දාගේ ඉහේ මලක් පිපිලා හරි පුදුමයි කියලා තියෙනවා නේද සින්දුවක් හරි ආ එතකොට ඉහේ මලක් පිපුලා කියලා කියන්නේ ඉහේ මලක් පිපිලා දැඩි සතුටකට පත්වීම නේද? ඉහි මලක් පිපිලා කියලා කියනවා දැඩි සතුටකට පත්වීම. ඉස්සර තිබුණා විජේ පත්තරේ පුතේ මේ ඉහි මලක් පිපිච්ච ළමෙක් මේ ඉහි මලක් පිපිච්ච කෙනෙක්ගේ කතාවක් තිබුණා. මකාගේ යලක් කියලා. යකාගේ මලක් විජේපත්තේ දැකලා නැහැ නේද බලලවත් නැතුව ඊළඟට බලමු අපි මොකක්ද කියන්නේ කියලා 99 න් බේරුණා 99 න් බේරුණා කියන එක 99 න් බේරුණා 99 න් බේරුණා කියලා කියන්නේ අනුනවයෙන් බේරුණා මොකද්ද කියන්නේ අනුනවයෙන් බේරුණා කියන්නේ යම් විපතකින් යාන්තමින් ගැලවීම නේද අත්‍තර යම් විපතකින් යාන්තමින් ගැලවීම යම් විපතකින් යාන්තමින් ගැලවීමයි 99 න් බේරුණා ඊළඟට කියනවා මොරසූරණ වැස්ස කියලා කියන්නේ මොකක්ද මොරසූරණ වැස්ස මොර කඩන වැස්සද අලෙලෝ කියනවා බලන්න මොරසූරණ වැස්ස අධික වර්ෂාව අධික වර්ෂාව නේද අධිනේ අධික වර්ෂාව මොරසූරණ වැස්ස කියලා කියන්නේ අධික වර්ෂාව හරි දැන් ඔන්න එතකොට රෝඩි පහක් ඔයාලා තේරුම කියන්න දන්නවා මේව පුතේ කඩපාඩම් දෙන්න වෙනවා හේතුව මොකද විභාගයට ආනවා විභාගයට අහනකොට ඉස්සෙල්ලා නම් ඉස්සර තේරුමක් දීලා තිබුණේ නැහැ. දැන් තේරුමක් දීලා තියෙන නිසා තේරුම පාඩම් තියෙන්න ඕනේ. මොකද ඒකෙන්ම තමයි යන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු සමාන පද 25ක් තියෙනවා.
සමාන පද ටිකක් තියෙනවා ලියුම් බලන්න. සමාන පද. ගස. ගස කියන එකට සමාන පද ගොඩාක් තියෙනවා නේද? ඔයාලා දන්නවා. ඔය දාලා තියෙන පුතේ ඔයාලා එකේ පන්ති ඉඳලා ඉගෙන ගත්ත ඒවා ටික තමයි මම මේ දාලා තියෙන්නේ. හරි? අහතින් පොළොවටපත් මේ පාත් වෙච්ච ඒවා නෙමෙයි. එකේ ඉඳලා ඔයාලා දැන් මේ හතරේ පන්තියට එනකම් ඉගෙන ගත්ත ඒවා ටික දාලා තියෙන්නේ. ගස. ගස කියලා කියන එකට සමාන පදයක්. ගස සහ ගෙද. ගස. ගසට සමාන පදයක් අපිට ලියන්න පුළුවන් රුක. නේද? රුක. ඊළඟට වෘක්ෂය. ගස. රුක. වෘක්ෂය කියලා ලියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක නිවස. නිවසට සමාන පදයක් මොකක්ද? නිවස කියන එකට සමාන පදයක්. ගෙදර. ගෙදර කියන එකට සමාන පදයක් නිවස නේද? ගෙදර. තුන්වෙනි එකයි හතරවෙනි එකයි අපි බලමු. තුන හතර මොනවද තියෙන්නේ? ප්‍රවෘත්තිය. ප්‍රවෘත්තිය සහ උදෑසන. ප්‍රවෘත්තිය සහ උදෑසන. ප්‍රවෘත්තිය. ළඟට හතරවෙනි එක උදෑසන. ප්‍රවෘත්තිය කියලා කියන්නේ මොකක්ද? ප්‍රවෘත්තිය කියන්නේ යනුලි කියන්නේ යනුලි යනුලි මයික් එක ඔන් කරලා කියන්න පුතේ ප්‍රවෘත්තියට යනුලි බය වෙලා තියෙනවා බය වෙන්න එපා උත්තර දෙන්න ඕන ඔයාලා ඔයාලා කතා කරාම තමයි අපිට එතකොට තොරතුරු මතක හිටින්නේ අමතක වෙන්නේ දෙමිත් අපි දෙමු අවස්ථාව දෙමිත් කැමරා ඔන් කරලා තිබුණොත් තමයි පුතේ මට දෙන්න පුළුවන් ඈ ඇඩ් කරන්න පුළුවන් මේකට හරි දෙමිත් කියන්නකෝ ප්‍රවෘත්ති මාර්ගනේ වූවත උදෑසන කියන එකද හිමිදිරිය පුවත ප්‍රවෘත්තිය කියලානේ තියෙන්නේ. එතකොට අපි මේකට කියනවා ප්‍රවෘත්තිය පුවත කියලා ලියන්න පුළුවන් නේද? ප්‍රවෘත්තිය එකයි පුතේ මෙතන තියෙන්නේ. ප්‍රවෘත්තිය කියලා කිව්වා නම් අපි මේකට කියන්නේ පුවතක් කියලා ලියන්න ඕනේ. හරිද? අන්න ඒවා හොඳට මතක තියාගන්න මේ පොඩි පොඩි දේවල් ඒ වුණාට ඒවට ලකුණු කපනවා විභාගෙ. හරිද? ප්‍රවෘත්තිය කිව්වහම පුවත. ප්‍රවෘත්තිය කියලා තිබ්බනම් පුව තක් කියලා එන්නේ. උදෑසන හිමිදිරිය. 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 උදය. ඒ විදිහට ලියන්න පුළුවන් නේද? උදෑසන කියන එකට උදය හිමිදිරිය අර. ඊළඟට අපි යමු 5 රා 4යි 5යි. 5 6 වෙන්න ඕනේ මේක අංක වැරදිලා. රාත්‍රිය අහස. 5 6. රාත්‍රිය අහස. රාත්‍රිය. රාත්‍රිය අහස. රාත්‍රියට සහ අහසට කියන්නේ කවුද බලමු. රාත්‍රිය අහස. පෙසන්ය
රාත්‍රිය කියන්නේ රාය. රාය. ආස ගුවන. ගුවන්. රාත්‍රිය අහස. රාත්‍රිය කියන එක අපිට කියන්න පුළුවන් රාය. නිසාව. නිසාව කියලා කියන්න පුළුවන් ඈ. නිසාව. අහස. ගුවන. ගුවන. ගගන. නේද? ඒ වගේ උත්තර අපිට ලියන්න පුළුවන්. Right. ඊළඟට අපි බලමු 6 7. පාසල කැලෑව. පාසල සහ කැලෑව. කැලෑව. පාසල සහ කැලෑව. පාසල කියන එකට මොකක්ද කියන්නේ? Lelum kian bro, lelum. Viduhala. Viduhala, ah udah. Kelaya berapa? Kuala. Kelaya berapa? Kuala. Ah. Hari. Pasar kian ini kalian viduhala, sipphala, viduhala. Sipphala එහෙම කියන්න පුළුවන්. කැලෑව කියනවා වනය නේද? වනය. හරි. ඊගාවකට යමු. ඊළඟට කුරුල්ලා සහ අවුරුද්ද. කුරුල්ලා. අවුරුද්ද. කුරුල්ලා සහ අවුරුද්ද. කුරුල්ලා කියලා කියන්නේ මොකක්ද? කුරුල්ලා. කුරුල්ලා කියලා කියනවා මොකද? කුරුල්ලා අපි එක දියුම්. පක්ෂියා. අවුරුද්දට අපි කියනවා වසර. කුරුල්ලා පක්ෂියා වසර 10. ඊගාවට දෙමු අපි. අම්මා සහ ඔළුව. අම්මා. අම්මා ඔළුව. දූපත පාදය. තාත්තා. හරි. අපි බලමු දැන් මේ ටික. අම්මා. අම්මා කියන්නේ. අම්මා. අම්මා. අම්මා කියන්නේ අපිට දාන්න පුළුවන් මොකද? මව. මාතාව. නේද? ඒ වගේ අපිට දාන්න පුළුවන්. මව. මාතාව. ඔළුව කියලා කියන්නේ. සිරස. සීල්සය. සීල්සය සිරස. ඒවා පාවිච්චි කරන්න පුළුවන් ඔළුව කියන එකට නේද? දූපත කියන එකට අපි කියනවා දිවයින. දිවයින. පාදේ නම් පාදේ කියන එකට කකුල කියලා ලියන්න එපා. පය කියලා ලියන්න. කකුල කියන එක ලියන්න හොඳ නැහැ නේද? කකුල නෙමේ පය.
අර්ථය කියන එකට අපි කියමු තේරුම. තාත්තා පියා. පියා අප්පච්චි නේද? ඔයාලි ගොඩක් දෙන්න පුළුවන්. අර දෙලික හරි. ඊගාව ටිකක් කියන්න බලන්න. 15 දක්වා පිළිවෙලයි. 24ක් තියෙනවානේ 16 ඉඳලා. පාර. පාර 16 17 රාත්‍රිය 18 වතුර දහනමය නෙළුම් මල විස්ස ඉර විසි එක තරු විසි දෙක ඇස් පොත විසිතන විසිහතර ප්‍රසිද්ධ හරි අරබලමු දැන් කට්ටියකින් ඈ කොහොම බලන්න දැන් කවුද කියන්නේ පාර කියන එකට සමාන පදයක් දිනෙත් උදාරණ නෙත්තුලි නෙළුම් කියව. අනිත් එක කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ නේ. හරි. කියන්න දෙ. පාර කියන එකට සමාන පදයක්. පාර. රාත්‍රිය. රාය. රාත්‍රිය රාත්‍රිය දෙකක් තියෙනවා තෙසඤ්ඤා කියන්නේ වතුර කියන එකට සමාන පදයක් ජලය නෙළුම් මල සියපත සියපත ඊගාවට දෙමිත් කියන්න S ඉර ඉර හිරු හිරු තරු තාරකා තාරකා ගාර්තව කවුද ඉන්නේ
කරුත් නැහැ. හරි. පාර කියන එකට අපි ලියමු පුතේ. මාවත. පාර කියන එකට අපි ලියන්න බලමු මාවත. ඊගා රාත්‍රිය නම් රැය. වතුර ජලය ඉර කියන එකට හිරු සූර්යා දෙකම හරිය හිරු සූර්යා S කියන එකට අපි දෙනවා net S කියලා එම net කියලා ලියන්න බෑ S කියුවම ගොඩක් නේ ප්‍රසිද්ධ ප්‍රකට පතල කියලා ලියන්න පුළුවන් ඈ නෙළුම් මල සියපත තරු කියන එකට අපි ලියන්න පුළුවන් තාරකා පොත ග්‍රන්ථය පොත කියන එකට ග්‍රන්ථය කියලා ලියුවා හරි නේද හරි හරි ඊට පස්සේ අපි යනවා විරුද්ධ පද වලට බලන්න විරුද්ධ පද මේ ටික ලියුම් බලන්න ටටකල් පාසනාන් පද වලට විරුද්ධ පද කියන්නේ විරුද්ධ පද විරුද්ධ පද උඩ යනවා කීකරු යහපත් පැමිණීම ලොකු මහත්තයි හරි දැන් අපි මේ ටික ලියමු 8 8 වෙනකන් ලියලා බලමු 9 නේ 11ක් තියෙනවා 11 වෙනකන් බලමු දැන් හරි මේක ලියාගෙන යමු පුතේ ඉදිරිපස කියන එකට විරුද්ධ පදේ මොකද්ද උඩ කියන එකට උඩ නම් යට යනවා නම් එනවා නේද යනවා එනවා කීකරු කියන එකට අකීකරු කීකරු අකීකරු ගොඩක් තරු තියෙනවා නේද කීකරු කිව්වම අකීකරු යහපත්නම් අයහපත් අයහපත් පැමිණීම
නොපැමිණීම නොපැමිණීම ලොකු පොඩි ලොකු කුඩා කියලත් ගන්න පුළුවන් ලොකු පොඩි ඈ හරි ඉදිරිපස පිටුපස ප්‍රශ්න පිළිතුරු ආරම්භය අවසානය අවශ්‍ය අනවශ්‍ය මහතයි කෙට්ටුයි මහතයි කියන එකට අපි කියන්න පුළුවන් කෙට්ටුයි කියලා හරි නේද? හරි ඊගාව ටිකට යමු අපි 11යි. 12යි ඉතලදී. හරි අපි බලමු මේ ටික සෙමෙන් කියන එකේ පිපෙනවා කියන එකේ ඉඳලා යන් අපි පිපෙනවා නම් විරුද්ධ පදය පරවෙනවා නේද පරවෙනවා ගැලපෙන නම් නොගැලපෙන නොගැලපෙන දිරන නොදීරන පුහුණු නොපුහුණු
උස මිටි ඉහළ පහළ සෙමෙන් වේගයෙන් සුදුසු නුසුදුසු වැරදි නිවැරදි කැමැති අකමැති පිරිසිදු අපිරිසිදු පුරුදු නුපුරුදු නොපුරුදු කියලා කියන්න පුළුවන් ලස්සන අවලස්සන අලුත් පරණ අලුත්නම් පරණ නේද හරිද බලන්න ටික හරි නේද? දැනුම් තාම දිනනවා. හරි, ඊගාවට යමු පුතේ. ප්‍රස් තේරවිලි දැන් ඔයාලා එකේ පන්ති ඉඳලා ඉගෙන ගත්ත තේරවිලි ටිකක් තියෙනවානේ තේරවිලි ටික සුදු පාටයි උසම උසයි හිස දල්වයි අඳුර නැසයි කවුද කියන්නේ අනේතු කියන්නේ මොකද පුතේ සුදු පාටයි උසම උසයි හිස දල්වයි අඳුර නැසයි කියන්නේ බය වෙන්න එපා කියන්නේ ඒ කියන්නේ නැද්ද ඕක දන්නේ නැද්ද හරි අපි බලමු වෙන කෙනකින් අහලා රයිට් මතක නැහැද අමතක කරන්න එපා ඕවා කෝ බලන්න කවුද කියන්න කැමති
දෙමි කියන්නේ. දම්ති දම්ති කියන්නේ. ඉතිපන්දම. ඔව් සුදු පාටයි උසම උසයි අඳුර නැසයි. උසම උසයි හිස දල්වයි අඳුර නැසයි. මොකද්ද? ඉතිපන්දම නේද? හරි හොඳයි. ඊගාව එක බලමු අපි. උසම උසයි බෙල්ල දිගයි ගස්වල දළු හිටගෙන කල්. කවුද? උසම උසයි බෙල්ල දිගයි ගස්වල දළු හිටගෙන කල්. ආයකට කියන ඕනේ තුලි. ජිරාෆ්. ජිරාෆ් නේද? හරි හොඳයි. ජිරාෆ්. ඊගාවට රෑහසේ දිලිසෙන්නේ ලොවට එළිය මම දෙන්නේ. රෑහසේ දිලිසෙන්නේ ලොවට එළිය මම දෙන්නේ. දෙසන්න. එකේ පන්ති එකේ ගත්තේ. හඳ. හඳ නේද? හරි. හඳ. ඊගාවෙක දාරත් නැති මුලුත් නැති යන්නේ මම පෙරලි පෙරලි. දාරත් නැති මුලුත් නැති යන්නේ මම පෙරලි පෙරලි. දම්ති කියන්නේ. බෝලය. බෝලය නේද? හරි. බෝලය. මගේ ඇඟේ කූරු ගොඩයි පාට පාට මල් විසිරේ. අවුවට වැස්සට දෙකටම මාව උඩින් අරන් දුවයි. මගේ ඇගේ කූරු ගොඩයි පාට පාට මල් විසිරේ. අවුවට වැස්සට දෙකටම මාව උඩින් අරන් දුවයි. චතු කියන්න. කුඩය. කුඩය නේද? කුඩය කුඩය. හරි බලමු මතක් කරගමු. ටටකල පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හූ කියමින් වේගෙන් යයි. කෝච්චිය නේද? කෝච්චිය. අව්වයි වැස්සයි ඇතිවිට ආස පුරා පාට හතයි. අව්වයි වැස්සයි ඇතිවිට පාට ආස පුරා පාට හතයි. දුන්නනේ බිත්තියේ ඉන්නවට අගානවා කටු කැරකෙනවා කියන්න මගෙන. පරලෝසුව නේද? දෙකේ පන්ති ඉගෙන ගත්තේ. මලක් උඩ මලක් පියාඹන මලක්. හවුද? මලක් උඩ මලක් පියාඹන මලක්. සමනලයා නේද? සමනලයා. සුදු පාටට නිල් පාටට උදේට හිස් වට්ටියක්. සුදු පාටින් දිලිසි දිලිසි රෑටත් මල් වට්ටියක්. සුදු පාටට නිල් පාටට උදේට හිස් වට්ටියක්. සුදු පාටින් දිලිසි දිලිසි රෑටත් මල් වට්ටියක්. මොකක්ද? ආස නේද? ආස. තපස් රකින්නවා කිතේ ඉන්නවා මාළු සොයනවා කියන්න මගෙන. කොකා. උඩා ගෙදර මම යනකොට අඟර දඟර වෙලක් තිබුණා. මල් සුවඳයි කිලි තිත්තයි නොකේරුව ලොකු විස්සයි. මොකද? ඔබලන් හරවිල. හරවිල හොඳයි ඈ. හරි ගාඩ. ගුලාබ් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකෙනවා. ගේ දොර බඩු රැක දෙනවා තේරුවකින් පඩි දෙනවා. මොකක්ද?
යතුරුනේ හරි දත් තිබුණත් කටක් නැතේ සියලුම දත් කුල්ව ඇතේ අවුල් නිහා හැඩ කරදී නැති gedara ඇත්තේ නැති මොකද 50 නේද ඊගාට 15 පිරිසිදු කම කරන අගේ රැවුල ඉත්තේ කූරු වගේ පිරිසිදු කම කරන අගේ රැවුල ඉත්තේ කූරු වගේ මිදුල වටේ යන එනකොට රැවුල ඇදෙයි පොළව දිගේ ඉදරනේ නූල් බැඳි ආසියානාව සරුංගලේ හරි ගොහරු වේල් තුන් තේරවිල්ල කොබලන් නේද පුළුවන් අය ගොහරු වේල් කවුද කියන්නේ කියන්න කැමති අය බලන්නකෝ එතන කියමුද අකියන් ගොහරු වේල් ඕ බලන්න ගොහරු වේල් කියන්නේ මොකද ගොහරු ලම් වඩ වේල් ලම් වල්ඩිය කඩවල්ඩිය වඩ කල්ඩිය කඩවල් ආ හොඳයි ගොහරු නම් වේල ගොහරු නම් මඩ වේල නම් කණ්ඩිය මඩ කණ්ඩිය කඩ මණ්ඩිය ගජ නාලය ගජනාලය කියන්නේ කවුද? කියන්නේ ගජනාලය ගජනම් ඇත් බටය නම් නාලය නම් ඇත ඔව් ගජනම් ඇත් නාලය නම් බටය ඇත් බටය බත් ඇටි ගජනාලය ඔව් ගජනම් ඇත් නාලය නම් බටය ඇත් බටය බත් ඇටි මේ කවි දෙකේ තේරුම ඔයාලා ලියන්න හරිද ඊට පස්සේ මෙන්න ගණිතයේ විෂය පුනරීක්ෂණ ටිකක් දීලා දෙනවා මුදේ මේක පේපර් එකක් අවුරුදු අවසානට ඕනේ හරිද මේක ලියලා තියාගන්න එතකොට මට මේක කතා කරන්න වෙන්නේ ඔයාලට බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා අවසට මම ඔක ඉතුරු ටික කතා කරනවා හරිද එතකොට හෙට දවසේදී පුතේ බදාදා මම බලන්න ටීචර්ට කතා කරලා ටීචර් මේ බාර මේ අමාරුයි මොකද මේ අන්තිම දවස් ටික නිසා ටීචර්ත් ගොඩක් ඉර වෙලා ඉන්නේ හවස 7 8 9 විතර වෙනකන් ඉස්කෝලේ පන්ති. ඒකයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා මේ පොඩ්ඩක් ඉර වෙන්නේ බලමු මම ටීචර්ත් එක්ක කතා කරලා එමුනොත් ටීචර් මේ දවස් ටිකේ දායි නැති වුණොත් අපි බ්‍රහස්පතින්දා කතා කරමු. මේ සතියේ පුතේ අපි පුනරීක්ෂණ වලින් කරමු. ඊගාව සතියේ ඉඳලා අපි පහේ පන්තියට අදාළ විෂය නිර්දේශය කරමු. පහේ පන්තියට අදාළ විෂය නිර්දේශයේ මම ඔයාලට ගණිතයේ කොටස දන්නම් ගණිතය සහ පරිසරය ඉතුරු ටික ටීචර් දායි මම ටීචර් කියන අයිති දාන්න කියලා සිංහලයි දෙමළ ඉංග්‍රීසි හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න වැඩ කරන්න අයිබෝවන් බුදු සරණයි ජේසු පීටයි ඩී පීටයි ගුඩ් නයිට් බයි ටටා අයිබෝවන් සර් ඉංග්‍රීසි ගුඩ් නයිට්